ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට ආරෝග්‍ය වැඩසටහනත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ ඔබගේ නිරෝගීකම උදෙසා නිරන්තරයෙන්ම ඔබට මඟ පෙන්වීමක් කරන වැඩසටහනක් තමයි ආරෝග්‍ය වැඩසටහන කියලා කියන්නේ. ඉතින් අද දවසේත් අපි සුවිශේෂී වූ මාතෘකාවක් සම්බන්ධයෙන් කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. ආහාර කියලා කියන්නේ අපි නිරෝගීව ජීවත් වෙන්න අපිට ජීවත් වෙන්න අත්‍යවශ්‍යම දෙයක්. නිරෝගීව ජීවත් වෙන්න නම් අපි යහපත් ආහාර අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. යහපත් ආහාර වගේම අපිට ගැළපෙන ආහාර අපි එකතු කර ගන්නට ඕනේ. එතකොට ඔබ කල්පනා කරනවා ඇති අපි ඇත්තටම ගැළපෙන ආහාරද අපේ ජීවිතයට එකතු කරගන්නේ කියලා. ඉතින් මේ කල්පනා කිරීමට ආරාධනා කරමින් අද දවසේදී වැඩසටහන ආරම්භ කිරීමට සූදානම් වෙනවා. අපි පෙර වැඩසටහනකදී ඔබට සිහිපත් කළා ඔබ නිර්මාංශ වෙන්න මස් කන්න එපා, ඒක ඔබට ලෙඩ රැගෙන එන දෙයක් කියලා. එතකොට මිනිසුන් විදිහට අපි මොනවද ආහාරයට ගන්න. ඉතින් මේ වැඩසටහනේ දෙවන වැඩසටහන විදිහට අද දවසේදී අපි මේ වැඩසටහන ආරම්භ කරනවා. ඔබට පෙර වැඩසටහනත් නරඹන්නට පුළුවන් අපගේ YouTube නාලිකාවෙන්ම. අද දවසේත් අපිට සම්පත්දායකත්වය ලබා දෙමින් අපත් සමගින් එකතු වෙනවා ඇමරිකාවේ සමාහිත පරිසර පදනමේ සභාපති ආනන්ද මාහිංකන්ද මහත්මයා. ඉතාමත් ගෞරවනීයව වැඩසටහන පිළිගන්නවා. සුදි ආයුබෝවන්. ඉතින් අපි පෙරාතුව කතා බහ කළා ආනන්ද මහත්මයා, දැන් මස් කන්න එපා, මස් කන එක ඔබට ලෙඩක්, ඔබ මෙරි මෙරි ජීවත් වෙන්නේ, ඔබ ලෙඩ జాතියක් වේවි කියන අවදානම අපි පෙන්වුවා අපේ ප්‍රේක්ෂකයන්ට. එතකොට අපි මොනවද ආහාරයට ගන්න, අපිට මොනවද ඉතුරු වෙන්නේ, අපි ඒ සම්බන්ධයෙන් අද කතා බහ කරමු. හොඳයි, බොහොම සුදි. පළවෙනිම මේ සන්ඩි පැමිණිලා මේ සාකච්ඡාවට සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් අපි මුලින්ම මතක් කරන මතක් කළ යුතුයි. මම හිතන්නේ අපි ගිය වැඩසටහනේ මතක් කරා වගේ මට මතකයි. දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා අපි දැන් අපි මේ වෛද්‍යවරු ගැන මේ කතා කරන්නේ, මේ බටහිර වෛද්‍ය විද්‍යාව කියාගේ කියා කියලා අපි හඳුන්වන්නේ, අපි දැනගෙන ඉන්නේ හිපොක්‍රටිස්තුමා. දැන් වුණත් වෛද්‍යවරු වෛද්‍ය විද්‍යාවෙන් පිට වෙනකොට හිපොක්‍රටිස් දිවුරනෝ අය ගන්න. එතකොට මෙතුමා නිර්මාංශික කෙනෙක්. මෙතුමා තාමත් දැඩිව නිර්මාංශ ආහාර, ශාකමය ආහාර, අහිංසාවාදී ආහාර ලොවට ඉදිරිපත් කරපු කෙනෙක්. එතුමා කියනවා දයි ෆුඩ් ඉස් දයි මෙඩිසින්, දයි මෙඩිසින් ඉස් දයි ෆුඩ් කියලා. ඒ කියන්නේ තමන්ගේ ආහාර තමන්ගේ බෙහෙත් වෙන්නට ඕනේ. තමන්ගේ බෙහෙත් තමන්ගේ ආහාර වෙන්නට ඕනේ කියලා කියනවා. මේක මහා බරපතල, يعني ගැඹුරු කතාවක්. ඒ කියන්නේ තමන්ගේ ආහාරය හරියට තියෙනවා නම් අපිට බෙහෙත් ඕනේ නැහැ. අපිට බෙහෙත් අවශ්‍ය වෙන්නේ ආහාරය හරියට නැත්නම් තමයි. දැන් බුදුහාමුදුරුවෝ මේ මගේ අර්ථ දැක්වීමක්. බුදුහාමුදුරුවෝ කියනවා සබ්බේ සත්ත ආරත්ති ටිකා කියලා. එතන ඇත්තම ආහාර වර්ග හතරක් කතා කරනවා. කබලිකාර ආහාර, ඒ කියන්නේ අපේ ශරීරයට පවත්ව ගැනීම සඳහා සහ මනෝ සංචේතන ආහාර, පස් ආහාර, විඥාන ආහාර ආදී වශයෙන් මනසේ ගමන් කිරීමට මේ උදව් වෙන දේවල්. එතකොට එතනත් බුදුහාමුදුරුවෝ ඒ සබ්බේ සත්ත ආරත්ති ටිකක් කිව්වහම අපි කවුරුත් දන්නවනේ මේ ආහාර අවශ්‍යයි කියලා. එතකොට බුදුහාමුදුරුවෝ ඊට වඩා ගැඹුරු කතාවක් කියන කෙනෙක් කියලා මට හිතෙන්නේ. ආහාරය හරියට තියෙනවා නම් ඒකෙම යැපෙන්න පුළුවන් බෙහෙත් නැතුව කියන එක තමයි මම හිතන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ නැත්තේ. ඒ විතරක් නෙමෙයි, ඔය කියන ඔය ග්‍රීක දාර්ශනිකයෝ, එතකොට මේ හිපොක්‍රටිස්තුමා පවා මේ බුදුහාමුදුරන්ගේ ආභාෂය සමාන තිබුණා නම් තිබුණා වෙන්නත් පුළුවන්. නමුත් එතුමා වෛද්‍යවරේ පැහැදිලිවම. ඉතින් එතකොට ඒගොල්ලෝ අපට කන්න කියලා කියන්නේ මොනවද? එළවලුනේ. එළවලු, පළතුරු සහ ශාකමය ආහාර. එතකොට දැන් ඔබතුමා ඇහුවා අපට කන්න දෙයක් නැද්ද කියන කතාවක් වගේ තමයි මට තේරුනේ. ඇත්තටම අපට කන්න කොච්චර දේවල් තියෙනවද මේ රටේම? තියෙනවා එළවලු වර්ග සාමාන්‍ය කන 150කට වඩා. මස් ගත්තොත් තියෙන මස් වර්ග දෙක තුනයි ඉන්නේ තියෙන්නේ. එතකොට දැන් අපි කෙනෙක් අහන්න බලන සමබල ආහාර වේල කියන්නේ මොකක්ද කියලා. සමබර ආහාර වේලකට ওই මස් කියන කතාව ඉස්සෙල්ලා දැන් අපට ඔබවල තිබුණා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අපට ඒ කාලේ බලේ මට මතකයි අපි පුංචි කාලේ මස් මාළු කිරිබිත්තර කියන එක. මස් මාළු කිරිබිත්තරම අපට මේවා කරේ මේ අපි නෙමෙයි, මේ පිට රටවල් වල සමාගම්. මේ දැන් අපර ඒ කාලේ බල කරා කිරිවිදුරක් බොන්න. ස්කෝලේදී නිකන් කිරි දුන්නා. එතකොට එහෙම තමයි අපිට මේ 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 මර උගුලට අපිව දාලා තියෙන්නේ. දැන් සිගරට් සුද්ධ වෙලා අපිට සිගරට් පුරුද්ද කියලා ගන්න මිනිස්සු සිගරට් නිකන් දුන්නේ. අපිට මත්පැන් අපිට පුවන්න පුරුද්ද කරේ වෙන මොකකටවත් නෙමෙයි. එකක් ඒගොල්ලන්ට ලාභයක් උපදව ගන්න, අනිත් එක අපේ රටේ මිනිස්සු කැරලි ගන්න එක නවත්තන්න. දැන් ඔය යටත් විජිත කාර්යාලයට ලියපු ලියුම් මෙහිටපු ආණ්ඩුකාරයා දැන් ආකයිවස් වල තියෙනවා, මේ ලේකන ආරක්ෂක ගාරවල තියෙනවා. ඒගොල්ලෝ කියනවා බය වෙන්න දෙයක් නැහැ, දැන් මිනිස්සු කැරලි ගහන්නේ, අපි දැන් තැබෑරුම් ඇති කරගෙන යනවා කියලා රට පුරා. මේවා මේ සැලසුම් සහගතව
apada dibu mara uguli api yewar dan miya huwila tiin ini na kanda tiin ni apada dahani warga ata warga palaturu warga elu elu kucer tiin ata kanda muka dapada kanda nerti ini yang ata benda samarak mami kata wagi ini kota samarak ini kino api dan kadegri lama nota kanda ni Dabu tu mahab, deh ma tamai yahan ni. Wartama ni belu belu mana kandang jangan tamai. Ini belu belu tu juga mana kan daniel nit naya. Daniel nit naya lagi. Namun mama yau jangan ager, no api tu mahab gamanak kena lagi lah. Api gaman, api kadekat lagi hilah. Dan no ane kadewal tu ni kaya mah. Gathering hada agi ni carrot tika amui. Api tu mahab carrot tika sodela hakila kaya lika pakila podi container ekir dal argi ni gya na. Badi ni lal pada kepo na. Pergi dia dekat tu nakapala orang gya na. Emana tang Mungkin ada kau tika thambal dagin tiya katanya. Orang atuh dan keran dua orangnya puri hendak dag katanya. Barangin lah tetek kalah apa kena kanong. Ayat agama kena orang kanong mikir. Tama itu pilih situ. Banyak sekali itu kan dia belum ngah hari ni. Kadegri kalau mau lupa angin kak roti ya karomnya kayak mana jarak dekat ni apa ini. Ewa sauk kita tiap bidan nitne. Ewa mana ada alat ini ada nene. Ewa kau dalat ada nene. Ada nene. Ewa kan dia agaknya ni apa? Ini ihema apa apa yang hari hari agaknya belum. Kisi mau kerja rekne tu. Yang amu hara kanan puluan dewa loan daran tino. Ujagen gil latar bagi kanan puluan dewa loan daran tino. Itu, ini mah hari kita perlu minum puluan dengan api. Apa, ekstrem kian pada apa mana tak kanan nanti kita. Nen protein kini kote, kocer protein ganda protein bahula hara. Ameh kama ke protein tino. Namun bahula wacin tino ni rani lekule hara oleh kian ni bonci warga hara. Kian ni bonci, itu kote kaupi, kadal, mungnet, paripu, awar, dambel. Mana ada nanti, ne? Orang taran tino, undu, mung, meh karal, hamehek mati ni protein. Tama, honda superi sudu, adi protein ahari eva. Khatur murunga, murunga bagi deh vala, honda tu protein tino. Palawar gavala, kocer tino. Oya, me hal vala nude, ar, api ikatan nude sudda gavala, piti itu ni gilin ne? Di, ini mari ane. Apa kan dah hari tino, api cam, gak pelar gathering hadagi nene pulang kemat tino. Angkat me honda mudi. Eh, mana tengah snack ya? Kapi kena nikang barangin lada hepa. Apa anda pulang dia? Carrot bagi dia, kari mungkin. Palaturu gede aku dorang gede aku kari dorang nama hina. Adi, manuhari marketing ganda pulang ambil gede aku. Gas labu ar ya, amu yang wajib kapal lagi ni. Di dunia ham arah anda banyak tali na. Bagi di bawah gas labu, allah dia dah ini ganda puri container. Ikan tamu pun tu superior kari. Oh, itu kalau anda mahatme deng, kini kalpana kerana puluan deng, terima api deng, kini video terima mas malu kan nebeh bilan tin, kalau lu kaya mereka kata chicken hodiri kat dalat ini kini boh pilih sakin nawan, kalau manusia pilih sakin nawa, ini dah wedi pilih sakin ni, video itu manusia me ahara melat nebeh bilan sakin. Itu kalau anda mahatme deng, api itu mu deng, mama pujjeliko, mama kaya mati nirmanusia bin, abe mata dah sakin na puluang, nirmanusia una kelat mata kan nanti ini wahad dan ne deng, kahbaik kahapu palaturu api kata, tapi tu guna elabulu tika kaya agan ne, kaya kocer ke buat bela kita bahala mukunwan tika kada agan ubi agan puluang atalus sak tamai deng ini, deng mama pujjeliko katut mama boarding kamar ini kini kolam hotel, itu kalau mata elabulu tika kaya agan ne band puluang, itu kerenek teh wajah dah sakin na puluang, itu api tu guna elabulu neti tena, ne, api wahakana wadah me elabulu kan ne gihil lah kila prasnya kerenek tawat mukudek. Atur mau kat ni terahana prasnya. Kat honda perasaan kat terima, deng, ekat, api kan ni, api, ekiting api itu nawasan awan, api minus tu ni mekaran, itu kata, ekat benama address keran, benama amantren keran orang kata apa, minus tu na wahadin depa, api hada na elolu, pirisu tu na dende, namu, okay, anik pet, deng, kene kita nama, ame elolu kani ke wasabisa sahitai, mas, bolo, ehem wasabisa nahi kira, ekat sampurne berdi kata apa, deng, udah nak kirim ame kira na. Api itu mau hari ke, matang ure, kukulik. Yang kukul api hadan ni, kita mak kiri kali ni, semua masa tu naik ni. Nih kukul ada ni kukul kaya mula, hamil hekam hormon ulat ini mana ada, masa tu ini. Itu kat kukul kaya hadan ni, ekos soya valing, mana tu body ribu adi washing, valing tu mana hadan ni, kui turunnya pol adi as. Nih hamil kagum pol letron hadan ni, body ribu soya bagi dah ni beri, kami kukul kaya hadan ni. Itu orang meh mah hadan ni, tarah wasa mak halaman tu mana. Deng urik, mana tu hari ke hari ke ayam meva meva kanak kote, kanak kula kanak kote, evada wasi itu gahap poti ini. Itu reva, ini hari ke awurudu dahayak ti sini wasi itu kanu. Abi elul kanak kote ti ini hua kala dekasa rekod netan desa rekod kita gahaliti wasi itu. Apa reka hodel hari hari ini pulau, honda reka dua. Namu arasata, gedi piti mana ikkan, wasi itu piti mana meva kan, ini ye wasi itu meva satu mungge angge kahulatiina. Ini kene kita orang elul elul bela wasi itu tiina.
මස්වල නැහැ කියලා එක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. අර වගේ දස දහස් ගුණයක් මස්වල තියෙනවා. අර අර කියන වස්තුවම එක්ක අහුවෙලා හෙවි මෙටල්ස් කියලා කියනවා, බැරල් ලෝහ කියලා කියනවා. ඒ ඔක්කොම මේ සතුන්ගේ ආහාරවල තියෙනවා. ඔව්. අපි අර කතාවට කියන්නේ දවස් 45ක් මේ වැඩෙන කුකුලා අවුරුද්දක් ෆ්‍රීසර් එකේ ඉන්නවා. මේ කෙමිකල් පාවිච්චි කරලා කෙමිකල් පාවිච්චි කරලා. අපි මේ විදිහට මේ වස දැන් අපිට මේ මේ ආනන්ද මහත්මයා දැන් අපිට මේ දැන් අර SI DIY තෘප්තිමත් වෙන තැන තමයි අපි ගොඩක් වෙලා මාංශමය ආහාර වලට යොමු වෙන්නේ. ඔව්. අපිට අපේ එළවලු පාවිච්චි කරලත් ඉතින් ඒ විදිහට අපේ ආහාර මේසය ලස්සන කරගන්න පුළුවන්. ඉතින් අපි ඔය කියන විදිහට ආහාරයට ගන්න පුළුවන්. දැන් ඔබතුමා මම හිතන්නේ අවුරුදු 20කට වැඩි කාලයක් එළවලු පමණයි ආහාරයට ගන්න. ඉතින් මේ ඔබතුමා ඒකට පුරුදුනේ කොහොමද? ඒ අත්දැකීම කොහොමද? අපිට කොයි විදිහටද ප්‍රායෝගිකව පුළුවන්කමක් තියෙන්නේ මේ රසවත් ආහාර වේලක් එකතු කරගන්න එළවලුත් එක්ක? ඔව් ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. මම අවංකවම කියනවා නම් මම ඇත්තටම නිර්මාංශ වුණේ 2006 අවුරුද්දේ. 2006 ජනවාරි 1 වෙනිදා. ඒක උනේ සත්ව හිංසාව සම්බන්ධයෙන් අතර මට හැම වෙලාවෙම හිතුණා මේ මේ කරන වැඩේ හරි නෑ. මගේ හිතට එකඟ නෑ. අපි මස් කනවා තමයි රසයි තමයි. නමුත් අපි මේ සත්වක මරාගෙන නිකන්නේ. ඒ සතර ජීවිත තියෙන්න බෑ. ඒ සතර දුක් විඳිනවා. ඒ සතා තමන්ගේ අපි මස් කනවා කියන්නේ ඒ සතාගේ දරුවාව අපි වෙන් කරනවා. එහෙම නැත්නම් අම්මාව අපි වෙන් කරනවා. එහෙම නැත්නම් මරාගෙන කනවා. දුක් දෙනවා. ඉතින් මේක අපි කොච්චර කිව්වත් ඒක තාමත්ම ක්‍රූර මහා ඒ සතාට තාමත්ම දරාගන්න බැරි අත්දැකීමක්. ඒ හේතුවෙන් තමයි මම නිර්මාංශ වුණේ. නමුත් මමත් හැබැයි ඒ මිත්‍යාව හිටියා. මම හිතුවා අපට මේ ප්‍රෝටීන් ඕනේ කියලා. ඉතින් කිරි බිත්තර කකා හිටියා. වැඩිපුරක් කෑවා. මොකද දැන් අර මස් කැවෙන්නේ නැහැ නේද? ඒ නිසා ඇත්තටම නිර්වචන මම තරම් මස් කවපු තරම් කෙනෙක් නැතුවත් ඇති. මොකද මම දැන් ඔය මම අප්‍රිකාවේ අපි කාලේ ජීවත් වුණා අවුරුදු 5ක් විතර. ඒ කාලේදී මේ එහෙ තියෙන සමහර රෙස්ටෝරන්ට්ස් මේ ආපනශාලා ජිරාෆ් මීට් එතකොට හිපෝ මොනවද හිපෝ මීට් එතකොට මේ ඒ වගේ ඔය කැලෑ සතුන්ගේ හැම වර්ගෙම සතුන් හේනි හිටියන්නේ සීබ්‍රාද අරවද මේවද ඔක්කොම සතුන්ගේ මස් මම කාලා තියෙනවා කිඹුල් මස් ඒ වගේ දේවල් ට නමුත් ඇත්තරම ඒක ඉතින් මම මස් වල හරි ගිජු කෙනෙක් නමුත් මගේ අර තිබිච්ච අර ඇතුළේ තිබිච්ච ඉතින් අර මොකක් හරි හැංගීම නිසා මම මස් කැම නැවැත්තුවා නමුත් අර කීප විදිහට මේ මස් දැන් වල ප්‍රෝටීන් අඩු වෙන නිසා වැඩියෙන් කිරි බොන්න ඕන වැඩියෙන් බිත්තර කන්න ඕන කියන මතය තමයි මමත් හිටියේ. මගේ දුවම මතක එක සැරයක් කියනවා තාත්තේ මම වීගන් වෙන්න ඕනේ. වීගන් කියන්නේ කිරි වලින් අයින් වෙන්න ඕනේ කිව්වා. මම කිව්වා නෑ 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 පිස්සුද? ප්‍රෝටීන් ඕනේ. කන්න කියලා මම එහාව නැවැත්තුවා. ඉතින් අපිත් ඒ ඔය කවුරුත් තියෙන මිත්‍යාව තමයි හිටියේ. හැබැයි 2016 අවුරුද්දේ කියන්නේ මාස අවුරුදු 5කට කලින් මට යන්න ලැබුණ අවස්ථාව මේ එක වර්ක්ෂොප් එකකට වැඩමුළුවකට. ඒක තිබුණේ මේ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ජෝන්ස්ටවුන් නගරේ තියෙන එතන තියෙනවා වීගන් සමර් ෆෙස්ටිවල් මේ සමර් ෆෙස්ටිවල් කියලා කියන්නේ මේ ග්‍රීස්ම ඍතුවේ තියෙන ෆෙස්ටිවල් එකක් වගේ ඒගොල්ලෝ එක හඳුන්වන්නේ. ඒකට ඒක ඒ ගැන කතා කරන්නේ පරිසරයේ සත්ව හිංසාව විශේෂම නිරෝගීතාවය. වෛද්‍යවරු 75ක් වගේ සංඛ්‍යාවක් ඇවිල්ලා දේශන පවත්වනවා සුමානයක් තිස්සේ. මිනිස්සු 1000ක් විතර සහභාගී වෙනවා. ඉතින් වාර්ෂික කියන්නේ වාර්ෂික මේ වැඩමුළුවක් ඒක. ඉතින් මම ඒක සහභාගී වෙලා පළවෙනි ලෙක්චර් එකෙන්ම මම හිතුවා මගේ අම්මේ මම මගේ ශරීරයට කොච්චර හානියක් මම සතුන්ට කොච්චර හානියක් කරලා තියෙනවද කියලා මට තේරුණා. ඔය මයිකල් ග්‍රෙගර් කියලා වෛද්‍යවරයෙක්ගේ සාකච්ඡාවකට මම සහභාගී වෙලා ඒ වෙලේ මම හිතුවා ජීවිතේ ආයෙනම් මම කිරි බිත්තර මස් මාළු කියන කිසි දෙයක් කටේවත් තියන්නේ නැහැ කියන එක විශේෂම කිරි. ඒ තරම් හානි කරයි අපේ ශරීරවලට, ඒ තරම් හානි කරයි සතුන්ට. දැන් ඔය සතා කිරිහරක වගේ කිරිහරක කියන සතා තරම් අපහරණයට ලක් වෙන සතෙක් නිරෝෂන් මේ ලෝකේ නැහැ. තමන්ගේ දරුවව ඒ සතා දකින්නේ ඉපදිච්ච දවසේ විතරයි. සතාව අයින් කරනවා. ඒ සතා පිරිමි සතෙක් නම් ඝාතනය කරනවා. ගෑනු සතෙක් නම් අර අම්මට දීපු වදේ දෙන්න හදනවා. සෝයා කිරි වගේ මේ ශාකා කිරි වලින් හදනවා. අර අම්මා අඬනවා දවස් ගණන්. දවස් ගණන් අඬනවා මේ මේ තමන්ගේ දරුවා නැතුව. ඒ වගේ YouTube සේවා උන්තරන් තියෙනවා ඔය අර්ථචරි බලන්න මේ. ඉතින් අඬ අඬ අරිපස්සේ අර අර මැෂින් වලින් කිරි උරා ගන්නවා හෝමෝන එක ගහ ගහ. එතකොට ඒවයි ඒවයි කියලා සර්ව වෙනවා ඒවයි කියලා අර මේ ලේනවා මැෂින් වලින් උරන්නේ. ඉතින් මම හුඟක් කරලා ගහලා තියෙනවා සර්ව රහිත කිරි කියලා හැම පෙට්ටි වල ගහලා තියෙනවා. නමුත් ඒවයි තියෙනවා ඉතින් ඒවා. ඉතින් එහෙම අධික දුකක් මේ සතාට දෙනවා. ඊට පස්සේ ඊළඟ මාස 9ට දැන් මේ සතුන් පිරිමි සතුන් එක්ක එකහුවෙන්නේ නැහැ. මේ කෘතිම තමයි මේක කරන්නේ. දැන් ශුක්‍රාණු වර්ගෙන පිරිමි සතෙක්ගේ
මේ යු මේ නද යකඩ බට කම්බි අත දාලා තමයි මේ ගර්භාෂයේ තැන්පත් කරලා මේ සතෙක් පහදන්නේ. ඉතින් තාමත් මම අමාංශික මේ මිනිස්සු වශයෙන් මේව අපට කරනවාද කියලා හිතාගන්නත් බෑ. ඉතින් ඒ තරම් අමාංශික ක්‍රියාවලිය කියලා මම දැනගත්තාන් පස්සේ මම හිතුවා ජීවිතේ මම නම් කටේවත් තියන්නේ නැහැ කියලා. ඉතින් වාසනාවකට වගේ ඒක එහෙම ඒක ගැලවෙච්ච ගාම මගේ ඇඟේ තිබිච්ච ලෙඩ රෝග දුරින් භූත වෙලා ගිය හැටි මම දැනගත්තා. පස්සේ මම ඇවිල්ලා මගේ වයිෆ්ට කිව්වා එයා ඒක මුලින් ඒක පිළිගත්තේ නැහැ. පස්සේ මම එයාට මේ වගේ වීඩියෝ එකක් දාලා පෙන්නුවා. මේක බලන්න පොඩ බලන්න මේක ඉතින් මොකක්ද තියෙන්නේ කියලා. එයාත් ඒක බලනකොට භාගයක් බලනකොට ෆෝක්ස් ඕවර් නයිෆ්ස් කියන වාතර චිත්‍රපටේ එයාත් හිතුවා මමත් ආයි ජීවිතේම මස් කන්නේ නැහැ කියලා. ඉතින් එයාත් දැන් ඊග ඊට පස්සේ එයා මාස දෙකකින් එයාගේ බ්ලඩ් ටෙස්ට් කරනකොට අපි හිතලවත් මේ කරේ එයාගේ තිබිච්ච මේ බ්ලඩ් ටෙස්ට් වල තිබිච්ච ගුණාත්මක වෙනස්කම් හිතාගන්නත් බැත්තරමට. ඉතින් ඒ වගේ අපිට හිතුණා ඇයි දෙයියනේ මේ කතාව අපි මිනිසුන් කියන්නේ නැත්තේ. අපි මිනිස්සු ඔක්කොම මැරි මැරි යනවා. අපි නෑදෑයෝ ලෙඩ වෙනවා. අපේ යාළු මිත්‍රයෝ ලෙඩ වෙනවා. මේ රටේ ඒ රටවල නම් මේක දැනුවත් වෙනවා. මෙහෙම දැනුවත් වෙන ක්‍රමයක් ඇත්තෙත් නැහැ. කවුරුත් කියන්නේත් නැහැ. ඉතින් ඒක තමයි මගේ වෙනස් වීමට ඇත්තටම හේතුව. එහෙම එතනින් තමයි මේ කතාව අපි කියන්න පුරුදුනේ. ඉතින් අපි එහෙ තියෙන ආයතනයක් මම හදාගත්ත මම නිර්මාතෘ මේ සමාහිත පරිසර පදනම. ඉතින් අපි මේ වෛද්‍යවරු එක්ක සාකච්ඡා කරනවා. වජේ වෛද්‍ය නිලධාරී සංගමයේ අදත් මගේ දුන මේ සාකච්ඡාවක සහ වීඩියෝ එකක් මම රෙකෝඩ් කරා ඒගොල්ලෝ. ඉතින් ඒ වගේ ඉතින් එහෙම ගුණාත්මක තත්ත්වෙන් ගොඩාක් මේ රටේ දැන් ඇති වෙනවා. මේක පුළුවන් තරම් ඉක්මන සමාජගත කිරීමට නම් ඉතාමත්ම අවශ්‍යයි කියලා මට හිතනවා. මෙහෙම නැත්නම් අපි ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයකට ඉතාමත්ම නුදුරිදිපත් වෙයි. ඔව්. ඉතින් අද දවසේදී අපි කතා බහ කළේ දැන් කලින් වැඩසටහනේදී අපි කවන්නේ ඔබට මස් කන්න එපා කියලා. අද අපි ඔන්න ඔබට ඒ වෙනුවට හොඳ ආදේශකයක් දීලා තිනේ. ඒ තමයි අපිට අවට වටපිටාවෙන් එකතු කරගන්න පුළුවන් ගුණාත්මක එළවලු සහ පළතුරු. ඉතින් අපිත් ඔබට ආරාධනා කරනවා ඔබට පුළුවන් ප්‍රායෝගිකව ඒ සුවය අත්විඳින්න. අපේ ආනන්ද මාහිංකන්ද මහත්මයා වගේ අද දවසේදී එතුමා ඒ සුවය අත්විඳිමින් තමන්ගේ ලෙඩ රෝග අඩු කරගනිමින් ඉතාමත් සැහැල්ලු ජීවිතයක් ගත කරනවා කියලා අපිට ඒ කතා බහෙම තේරෙනවා සහේ. විශ්වාසවන්ත වචන වලින් තේරෙනවා. අතරින් ඔබට අතරම රෝසන් දැන් මගේ ආහාරය ගන්නකොට එක පුදුම සෝයක් තියෙන්නේ. ඇයි මම දැන් ගන්නකොට මම දන්නවනේ මේකේ මම පොඩි ප්‍රතිවේක්ෂාවක් ඉබේම දැන් සිද්ධ වෙනවා. මේකේ කිසිම සත්ව හිංසාවක් නැහැ. සතෙක්ගේ අඳවනාවක් මේකේ නැහැ. මේකේ සතෙක්ගේ හෝමෝන වගේ විස දෙවලුත් මේකේ නැහැ. අනිත් එක අපි එහෙම නිර්මාංශන වෙනකොට අපි ආහාරය කරේ අතිවිශේෂ සැලකිලිකුත් දක්වනවා. අපි බලනවා මේ ආහාරය තියෙන සංයුතිය මොකද්ද, මොනවද අපිට මේ ආහාරයට තව එක්කහුව වෙන්න ඕනේ, මේකේ ප්‍රෝටීන් ටික තියෙනවද, මේකේ ෆයිබර් තියෙනවද, මේකේ ඛනිජ ලවණ අපිට මේකෙන් ලැබෙනවද, මේ වේල් නැත්තම් ඊළඟ වේල්ට ඒක දාගන්නේ කොහොමද ආදි වශයෙන් මේ ආහාරය ගැන පුදුම සැලසුමක් අපි ඇති කරගන්නවා. අනිත් එක අපි ඒක රස විඳිනවා. දැන් ওই මස් මාළු කනකොට අපි ඇබ්බැහියක් නැති වෙන්නේ. ඒ ඇබ්බැහිය හරහා අපිට රස ඇත්තම දැන් ওই කිරිවල එහෙම තියෙනවා කේසෝ මෝෆින් කියන ද්‍රව්‍යය. ඒ කියන්නේ මෝෆින් කියන්නේ මේ ඒක විෂ ද්‍රව්‍යයක්. කුඩු ගන්නවා වගේ මේ මද්ද්‍රව්‍යයක් ඒක. එතකොට ඒ වගේ ඒ වෙනස තමයි ඇබ්බැහි වෙන්නේ. මේකෙන් ගැලවෙන්න බැරි එකයි. අපි දන්නේ නැතුව අපි මේ කුඩු ගන්නවා වගේ එකක් කිරිබනවා කියලා අපි කියන්නේ. ඉතින් ඒ වගේ අපි දැනුවත් වුණාන් පස්සේ මේක අපි ඉතාමත්ම ලස්සනට රස විඳිනවා. ඒක හිතෙන් තෘප්තිමත් වෙනවා. මේකේ සත්ව හිංසාව නැහැ. හොඳ ආහාරයක් මෙතන තියෙන්නේ. මට මේකෙන් ශාරීරික අවශ්‍ය මෙන්න මේ කාරණා වලට අවශ්‍ය මෙන්න මේ දේවල් මේකේ තියෙනවා කියන හොඳ අවබෝධයකින් තමයි අපි ආහාරය ගන්නෙ. පුදුම සුවයක් මම විඳින්නේ අත්තර මගේ ආහාරය කරා. ඔව්. ඉතින් චිකන් කෑල්ලකින් හරි මාළු කෑල්ලකින් හරි ඔබගේ ආහාරයේ රස හොයන්නේ නැතුව ඔබට පුළුවන් ඊට එහා ගියපු රසයක් විඳින්නට නිර්මාංශ වීම තුලින්. දැන් අපි උත්සාහ කරලා බලමු. මමත් පුජ්‍යලිකව ගත්තාම මස් දේවල් ආහාරයට ගන්නවා. ඉතින් අපිට උත්සාහ කරොත් මේ ලස්සන අදහස සමාජයට එකතු කරන්නට පුළුවන් වෙයි. අපි ඒ වෙනුවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් අද දවසේදී අපත් සමගින් එකතු වුණා ඇමරිකාවේ සමාහිත පරිසර පදනමේ සභාපති ආනන්ද මාහිංකන්ද මහත්මයා. ඉතාමත් ස්තුතිවන්තන ඔබතුමාට අපේ එකතු වෙලා මේ වටිනා කියන අදහස සමාජගත කිරීමට දායකත්වය ලබා දීම වෙනුවෙන්. එසේනම් අදට ආරෝග්‍ය වැඩසටහන මෙතකින් නිමාවටපත් වෙනවා. අපි ඉදිරියේදීත් කතා බහ කරමු. ඔබගේ නිරෝගීකම උදෙසා ඔබගේ ජීවිතයේ සතුට සුවය උදෙසා බොහෝ දේවල් ඔබට එකතු කරන්නට. එසේනම් ආරෝග්‍ය වැඩසටහනත් සමගින් රැඳෙන්නට ආරාධනා කරමින් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්, යහපත් දවසක්.